ಶುಭ ದವಸಕ್ ವೇವಾ ಪ್ರಿಯ ಆಸಾನ್ಯನಿ ಮೇ ಫಾಸ್ಟ್ ನೇವಿಲ್ ದಿನಪತ ಒಗುವೆತ ಗೆನೆಯನ ಹಾಸ್ಕಮೆ ವಚನೆಯಾಯಿ ಅದು ಜೂನಿ ಮಾಸೆ ಪಾಲಸ್ವಿನಿದ ಯೇಸುಸ್ ಕ್ರಿಸ್ತ ವಹನ್ಸೆಗೆ ಉತುಮು ನಾಮೇನ್ ಮಮ್ಮು ಬಟ ಫಲಮುವ ಆಸಿರ ಗೆನೆಯನವ ಪ್ರಿಯಾದರ ದಾರುವಿನಿ ಜೀವನೆ ಕ್ಯಾಮ ಅದ ಶುದ್ಧ ಮತ್ತು ಅಟವಿನಿ ಪರಿಚಯದೆ ಪಹಸ ಹಾಯಂ ಅಪಿ ಮಿನಹಿ ಕರಂಟ ಯನವ ಅದ ಅಪಿ ಯೇಸುಸ್ ವಹನ್ಸೆ ಕಲ ಪಸ್ವಿನಿ ಹಾಸ್ಕಮ ವೆತ ಒಬಗೆ ಅವಧಾನೆ ಯೊಮು ಕರಂಟ ಯನವ ಏ ඒ සුවකිරීම නැත්නම් ඒ හාස්කම තමයි සියයකට මුලා දෑනියෙකුගේ මෙහෙකරුවා සුවකිරීම. මේ සුවකිරීම ඉතාමත්ම අනර්ග සුවකිරීමක් විශේෂත්ව කීපයක්ම තියෙනවා. ඒ නිසා අද අපි බලමු මොනවද දෙවියන් වහන්සේ අපිට කතා කරන්න කියලා. බයිබලයේ කියනවා පස්වෙනි වගන්තිය උන්වහන්සේ කපර්නාවුමට ඇතුළු වූ කල්ලි සියයකට මුලා දෑනියෙක් උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේට කන්නලව් කරමින් ස්වාමිනි මගේ මෙහෙකරුවා අංශභාග රෝගීව බලවත් ලෙස වේදනා විඳිමින් ගෙයි ඔත්පලව ඉඳී යයි කීවේය. මම ඇවිත් ඔහු සුවපත් කරමි උන්වහන්සේ ඔහුට කීසේක. ඉතින් මෙතනට අපිට දකින්න පුළුවන් වෙන්නේ දෙවියන් වහන්සේ කොයිතරම් කැමතිද, ජේසුස් වහන්සේ කොයිතරම් කැමතිද මිනිස්සෙක්ව සුව කරන්න. මේ ආවේ ජුදා ජාතිකයෙක් නෙමෙයි, මේ ආවේ අන්‍ය ජාතිකයෙක්, නැත්නම් මේ ආවේ සියයකට මුලා දෑනියෙක් රෝම ජාතිකයෙක්. ඔහු සමහර වෙලාවට ජේසුස් වහන්සේ කර ඇති හාස්කම් අහලා ඇති. ඒ නිසා ආව විතරක් නෙමෙයි, කිසි ලැජ්ජාවක් නැතුව බයක් නැතුව ස්වාමිනී කියලා කතා කරා. එතකොට ඔහු තේරුම් ගන්න ඇති සමහර වෙලාවට මේ තමයි ඒ සුව කරන දෙවියන් වහන්සේ කියලා. ඉතින් ඇවිල්ලා කියනවා මාගේ මේකරු අංශභාග රෝගීව බලවත් ලෙස වේදනා විඳිනවා. ගෙනාවෙත් නැහැ මේකරුවව. නමුත් මේකරු අංශභාග රෝගීව ඉන්නවා කියලා විතරක් ජේසුස් වහන්සේට කියපුවම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔහුට කියනවා මම ඇවිත් ඔහු සුවපත් කරනවා. මෙන්න මේ වගේ කැමැත්තක් තමයි ජේසුස් වහන්සේට තියෙන්නේ, මම ඇවිල්ලා සුව කරනවා. උන්වහන්සේ තමන් වෙතට එන්න බැරි කෙනා ගාවට උන්වහන්සේ පැමිණිලා උන්වහන්සේ සුවපත් කරන්නට ආසාවෙන් කැමැත්තෙන් ඉන්න. ඔබට මතක ඇති කුෂ්ඨ රෝගියාට ප්‍රශ්නයක් තිබුණා. ප්‍රශ්නේ මොකද්ද? ඔබ කැමති නම් කියලා. දැන් මේ හාස්කමේදී ඉතාමත්ම පැහැදිලිව උන්වහන්සේ පෙන්නුම් කරනවා මම සුව කරන්න කැමති දෙවියන් වහන්සේ, නැත්නම් මම තමයි ඔබව සුව කරන දෙවියන් වහන්සේ. ඒ නික්මයන් පොතේ 15:26 කියනවා වගේ මම ඔබව සුව කරන දෙවියන් වහන්සේ, මම කැමති දෙවියන් වහන්සේ, මම ඔබගේ ලෙඩ රෝග දරා ගන්නට ආපු දෙවියන් වහන්සේ අනිත් වචන වලින් කියනවා. ඒ නිසා දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා, සුවයෙන් පිරි දවසක් වේවා. දේව ආශිරි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ කවුරුණත් කමක් නැහැ, උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමෙන්.